ශ්‍රී ලංකේය සිනමාවේ මෙන්ම සමස්ත මාධ්‍ය ක්ෂේත්‍රයේම ඓතිහාසික අවස්ථාවක් ලෙස මෙම චිත්‍රපටය හඳුන්වා දිය හැකි. මෙරට පුවත්පත් කලාවේ අසීමිත ජනාධාරයට පාත්‍ර වූ අති ප්‍රබල ප්‍රකාශනාත්මක චරිතයක් නූතන සංවිධාන ලෝකයේ හමුවට රැගෙන ඒම මෙම චිත්‍රපටය ඔස්සේ සිදුවනවා. ඇවේට ටින්ටින් වැනි ලෝක ප්‍රකට දෙවැන්ත සිනමාකෘති නිර්මාණය කෙරෙනු මෝෂන් කැප්චර් තාක්ෂණයේ භාවිතයෙන් නිර්මාණය වී ඇති මෙම චිත්‍රපටය සඳහා රුපියල් මිලියන 75කට අධික මුදලක් වැය වී තිබෙනවා. ඒක මොන නල්ල මලේ ජීවිතයක්ද බං ඒක ගොන් ගහක් නැති කලයක් මාමේ ඒක ටින්ට් කරලා රීබෝන් කරලා තියෙන්නේ කවන්න නැද්ද මොකොත් නැහැ නෑ මාමේ මම බැලුවේ ටින්ට් කරපුවාට මන්තර අහනවද දන්නෙත් නෑනේ ඒකයි මේ ඔහොගෙන හොයා කියපන් මෘදුකාංග ආධාරයෙන් සජීවීකරණය කළ චරිතවල ක්‍රියාවන් සැබෑ නළු නිළියන්ගේ චලනයන්ට අනුගත කිරීම මෝෂන් කැප්චර් තාක්ෂණයේ ඔස්සේ සිදුවනවා මෙහි හඬමුසුවෙන් දායක වන ප්‍රධානම ශිල්පීන් දෙපළවන්නේ සුනිල් චිත්‍රානන්ද සහ ගාමින්ද ප්‍රියවිරාජ ජන ශිල්පීන් දෙදෙනයි ශ්‍රී ලංකේය ප්‍රේක්ෂක ජනතාවට නවමු අත්දැකීමක් එක් කරමින් තවත් නොබෝ දිනකින් ගජමෑන් දිවයින පුරා තිරගත වීම ආරම්භ වනු ඇති මේකට අපි සම්බන්ධ වෙන්නේ තිර රචනෙන් අපිට දැන් අවුරුදු ගානකට කලින් අපිට ආරාධනා කරා මෙහෙම කරන්න ඕනේ 3D කරන්න ඕනේ මේකේ මෝෂන් කැප්චරින් කියන තාක්ෂණය පාවිච්චි කරලා ලංකාවේ එහෙම සූදානමක් තියෙන වෙලාවක නෙමෙයි මේ වැඩේ පටන් ගන්න. ඉතින් අද ට්‍රේලර් එක අපි දැක්කේ ළඟදිම දවසක චිත්‍රපටිය සම්පූර්ණ චිත්‍රපටිය දැක බලා ගන්න ඉඩ ලැබේ. මේ රසිකයෙක් විදිහට මම හිතන්නේ අපිට මේක ලොකු ඓතිහාසික දෙයක්. මොකද ලංකාවේ පළමුවතාවට 3D animated movie එකක් launch වෙන දවස අද. ඉතින් ඒකේ සහභාගී වෙන මට ලැබුණ එක ගැන මම ගොඩක් සතුට වෙනවා. තරුණ කොල්ල සෙට් එකක් එකතු වෙලා අවුරුදු ගානකට කලින් 3D animated movie එකක් ලංකාවේ කළ යුතුයි. අපේ අනාගතය මෙතනයි තියෙන්නේ කියන එක ඔවුන් ඒක දැකලා කාලය මහන්සිය තමන්ගේ වියදමින් මේ දේ කොහොම හරි කරන්න අදිෂ්ඨාන කරගත්ත අද අවුරුදු ගානකට පස්සේ අපි දකින්නේ අදිෂ්ඨානයේ ප්‍රතිඵලයක් සිහිනය සැබෑවීමක්. ඉතින් මමලු හදවතින්ම ඔවුන්ට සුබ ප්‍රාර්ථනා කරනවා. ඔව් මේක ඉතින් ලංකාවේ දැනට මෙතෙක් වැඩියෙන්ම තාක්ෂණය පාවිච්චි කරලා කරපු චිත්‍රපටය. මේක අපිට අවුරුදු 7ක් විතර ගියා 2010 අවගෝස්තු වලින් අපි මේක කරනවා. තව මාස 3-4කින් මුළු චිත්‍රපටයම ඉවර වෙනවා. අපි මේ වසරේදී ප්‍රදර්ශනය කරන්න බලාපොරොත්තු වෙනවා. මේක ඉතින් ලංකාවේ බලන කට්ටියට අලුත්ම අත්දැකීමක් වෙයි කියලා මම හිතනවා. රැටිසි පෝස්ටර් ගහන්න ගිහිල්ලා පිණි බලවත් නෑ අම්මේ අම්මේ මට රැට කෑම තියන්න රැට කෑමත් මගෝඩිසගේ ගෙදරින්ම කාලේ වරේ කෝකයි පස්සෙන් ගියාට උඹලා අම්බෙන්නේ තාතිමුට සිකියුරිටි හරි කම්කරු හරි තමයි ආ මාමේ අමුදෙ රෙන්ට් එකට දෙන්න නැද්ද රෙන්ට් එකට ඇයි ඒ ගෑනන්නේ මීට කලින් මාව දැකගත්තද